සුබ දවසක් කෝ කට්ටියනෝ කොහොමද වාර මම අද ආවේ මේ ඊයේ අර කිරිපිටි ප්‍රශ්නේ කතා කරාට පස්සේ කිරිපිටි ප්‍රශ්නේ කිව්ව අර කිරිපිටි මාෆියාවක් කියන්නේ අපේ මේ රේගුව සම්බන්ධව ඉතින් ඒ ප්‍රශ්නේ කතා කරාට පස්සේ මම අට මේ මේ දවස්වල නිවුස් වල යනවනේ එක එක ඔය සුරංගනා කතා මොනවද මේ අපේ රටේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල බාදුවීමත් එක්ක අපේ රටේ සියලුම බඩු ඉහළ ගියා ඒ කියන්නේ මිල ගණන් ඉහළ ගිහිල්ලා උද්දමනේ වැඩි වෙලා අර්බුදකාරී තත්ත්වයක් අපේ රටට ඇති වුණා ඉතින් මේ 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 වාතාවරණය තව කොච්චර කාලයකට පවතිනවද එහෙම නැත්නම් අපේ රට සාමාන්‍ය තත්ත්වයට එන්න තව කොච්චර කාලයක් යනවද කියන එකත් එතකොට මේ රටේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වෙ නැති වෙන්න තව මේ මිල ගණන් කොහොමද පහල යන්නේ මේ ඒ විස්තර පිළිබඳව අපේ මේ ඇමතිවරු ප්‍රසිද්ධ ඇමතිවරු එතකොට මන්ත්‍රීවරු නිලධාරීන් එක එක සුරංගනා කතා කියන අපේ මේ මහ ජනතාව නොමග යවන්න මොකද උන්ට ඡන්දය අරගෙන උන්ට මේ පාලනය කරගෙන යන්න බලය පවත්ව ගන්න උන් අපේ රටේ ජනතාව මාරු විදිහට අන්දවනවා ඉතින් මම අද කල්පනා කරා මේ ප්‍රශ්න කීපයක් ඇත්තටම තියෙනවා මේගොල්ලෝ කතා කරන ඉතින් මේ උද්දමනේ සම්බන්ධයෙන් මේ කරුණු කීපයක් තියෙනවා ඒ දේවල් මම ඔයත් එක්ක පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න හිතුවා ඒ කියන්නේ පොඩ්ඩක් හොයලා බලලා ඒ කියන්නේ පොඩ්ඩක් කතා කරන්න මොකද ඒවා අපි මේ සුරංගනා කතා අහගෙන අපි ඇස් පියාගෙන අපිට වෙන දේ බලාගෙන ඉඳලා වැඩක් නැහැනේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මොකද්ද මේ අපිට කියන්නේ මොන බයිලයක්දනේ ගහන්නේ අපිට මොකද්ද වෙන්න යන්නේ කියලාත් අපි දැනගන්න බෑ අනේ ඒ හේතුව නිසා ඕගොල්ලෝ නොදකින්න පැත්තක් කතා කරන්න මම උත්සාහ කරන්න හදන්නේ මේ ඒකයි මේ පිළිබඳව රයිට් එහෙනම් මේ විස්තර දැනගන්න නම් ඉස්සලම ගිහිල්ලා මගේ channel එක subscribe කරන්න කරලා bell button එක press කරලා ඉතින් මේ channel එක increase කරගන්න මේකේ viewers ලා ගන්න මට මේ channel එක පොඩ්ඩක් මිනිස්සු අතරට යවා ගන්න help එකක් දෙන්න එහෙනම් අපි පටන් ගමු මම අද කතා කරන පළවෙනි මාතෘකාව තමයි ඔයාලත් එක්ක මේ මුදල් හා රාජ්‍ය මාත්‍ය මේ රංජිත් සීමලාපිටිය කියන පුද්ගලයා මත අමාත්‍යවරයා කියනවා මේ කැරට් 22කට වඩා වැඩි පවුම් ගාණින් වැඩි මාලයක් දාගෙන ආවොත් අපේ එයාපෝට් එකට ඒ මිනිස්සයව අත්අඩංගුවට ගන්නවා. හා ඉතින් මොකද්ද මේ ගැන ඔයගොල්ලෝ හිතන්නේ? අපේ ලංකාවේ මිනිස්සු පිට රට ගිහිල්ලා සැප විඳින්නේ නැහැ. ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරලා කඹුරලා හා තමන්ගේ ගෙදර එන්නේ මාර ආසාවක් බලාපොරොත්තු ගොඩාක් එක් කරගෙන. ඉතින් ඒ මිනිස්සයා තමන්ගේ ආසාවට තමන්ට රත්තරම් මාලයක් දාගෙන රත්තරම් පුරවගන්නේ නැහැනේ මේ තාවකුල පුරවගන මේ බෑග් වල පුරවගන්නේ නැහැනේ රත්තරම් මාලයක් දාගෙන ආවොත් ඒ මාළේ දාගෙන පුද්ගලයා එයාපෝට් එකේදී අත්තරම් උඩ අරගෙන ජේල් කරන එක ඒ කියන්නේ කූඩුවට දාන එක ඔගොල්ලෝ සාධාරණයි කියලා හිතනවාද? හරි උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නවා මහා කාලකන්ණි ජරා සෙට් එකක්. ඔය සෙට් එකේ ඉන්නේ කොච්චරනම් මේ රටේ තියෙන සම්පත් පුරගෙන කාලයක්ද? කොච්චරනම් පගා කාලයක්ද? කොච්චරනම් සල්ලි උන්ගේ පොකට් වල දාගෙන ඇද්ද? උන් තට්ටු ගෙවල් ගහගෙන ඉන්නේ උන් සුරසැප විඳින්නේ අපේ අපිට ගහන බද්දේ. දැන් ඒ මදිවට රට ඉදන් එන මිනිස්සයා මාළයක් දාන් ආවොත් ඒ අහිංසක මිනිස්සයා ඒ මිනිස්සයාගේ මාළේ හින්දා ඒ මිනිස්සයාව මොකද කරන්නේ? මාළේ රාජසන්තක කරලා මිනිස්සයාව කූඩුවට දාන. අනිත් එක ඕගොල්ලෝ දන්නවද? දැන් මේ මාළේ දාගෙන පුද්ගලයා එහෙම දාන් එන්න ඕන නම් ලයිසන් එකකුත් අරන් එන්න ඕනලු. ඒ ඇස්සේ මේ රේගුව ඉන්න නිලධාරියෝ ටික අර කිරිපිටි තෝගයක් අංගනේ එහේ මාෆියාවක් ගහනවා. තව මොන මොනව හංගගෙන ඉන්නවද කියලා අපි කවුද දන්නේ? ඈ අපේ මිනිස්සු කියලා හොයලා බලනවද? නැහැ. නීතියේ කන්‍යාවට සාධාරණ ඉෂ්ටකරන්න ඔය පාලකෝ ඉඩ දෙන්නේ නැහැ. උත්තරීතර අධිකරණයට ආ උත්තරීතර නීතියට මොම් පටහැනිව තමයි වැඩ කරන්නේ හැම එකක්ම. කවුරුත් කතා කරනවද ඔය චිචි බේබිලා ඔය අපේ මේ කවුද මේ මයිනගේ චිචි බේබි ඉන්නේ ආ චිචි බේබි ආපු රොකට් එක අභ්‍යවකාශයට ගියානේ රොකට් එකක් අන්නේ රොකට් එකට විදන් කරපු සල්ලි කෝ ඩොලර් කෝ ඒ වගේ ආවද නැහැ එක ඩොලර් එකක්වත් ආවේ නැහැ ඒතොර හම්බන්තොට වරායක් හැදුවා ඒකට ඒකේ කෝ ඒකට යට කරපු සල්ලි ඒ ඩොලර් කෝ මධ්‍යමදිවේගී මාර්ගේ හැදුවා මේ දක්ෂිණ අධිවේගී මාර්ගේ හැදුවා ඈ කොයි වගේ ගහපු සල්ලි ඔය හැම එකකින්ම මොන් මුන්ගේ පොකට් වලට ගහගත්තා පීටර් රටවල උගාන්ඩා වගේ රටවල සිංගප්පූර් වල ඔය ඕස්ට්‍රේලියාව වල මුන්ට වෙනම ෆ්ලැට්ස් තියෙනවා වෙනම හොටෙල්ස් තියෙනවා හරි උගාන්ඩා වල වෙනම මේ බිස්නස් මේ මුන් මේ ස්ටාර්ට් කරලා තියෙනවා ඒවට ඉන්වෙස්ට් කරලා තියෙනවා ඉතින් එතකොට මේ සල්ලි කෝ මේ ඔය රාජපක්ෂ කියන හැටි කරේ එදා ඉදන් සුනාමිය ආපුල ඉදන් සුනාමිය ඉදන් මුන් ගහන්න ගත්තා
tsunami ආධාරා පු හැම ආධාරයක්ම ගැහුවා. හරි. එතකොට මේ මේ කොරෝනාව, කොරෝනා වලට ආපු කොරෝනා වල ගහපු ගෙහිල්ල අපේ මිනිස්සු හෙව්වද නැහැ. ඔය හැමම අර්බුදයකින්ම මුම් ප්‍රයෝජන ගත්තා. අපේ මිනිස්සු අසරණ වෙන හැම වතාවකම මුම් මොකද්ද කරේ? මුම් මුම්ගේ පොකට් එක පුරව ගත්තා. දැන් කවුද මේවට කතා කරන්නේ? දැන් කිසිම නීතියක් මේවට තියෙනවද? කිසිම නීතියක් ක්‍රියාත්මක වෙනවද? හැබැයි අහිංසක මිනිස්සෙක් මාළයක් දාන්නව පොත් මූ එකට මේ ලයිසන් එකක් නැත්තම් මිනිස්සයව ජේල් කරනවලු. අවුරුදු 70 ගාණක් මේ රට පාලනය කරපු මේ කාලගණි පාලකයෝ හැම එකාලම මේ රට සූරගෙන කෑවා. මේ රට එදා ඉදන් අපි පුංචි කාලේ ඉඳන් අපේ අම්මලා තාත්තලා පුංචි කාලේ ඉඳන් අපේ සීයලා මුත්තලා ඔය හැම කාලම පුංචි කාලේ ඉඳන් අපිට අහන්න ලැබුණු එකම කතාව තමයි ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක් කියන එක. දියුණු වෙමින් පවතින රටක්. හැබැයි ඉන්දියන් සාගරේ මුතු වැටේ අන්තිමට මුතු වැටේටත් ඇරලා තමයි මේ අවුරුදු 70 ගණන් වැඩ කරපු පාලකයෝ මේ රට කාබාසිනිය කරේ. මේ රටේ තියෙන සම්පත් වලින් ගත්තොත් අපිට මේ රට දියුණු කරන්න වෙන රටවලින් ණය ගන්න ඕනේ නැහැ. ණය ගන්න අවශ්‍ය නැහැ. සෞදි අරාබිය වගේ රටවල් කාන්තාර ඒ මිනිස්සු ඒ විදිහට දියුණු කරගෙන ඉන්නවනම් ඒ විදිහට දියුණු කරගෙන කිසිම රටකින් ණය ආධාර ගන්නෙ නැතුව ඒ මිනිස්සු තනියම සූත්‍රාහයෙන් නැගිටලා ඉන්නවනම් ජපානයේ වගේ රටවලට මේ බෝම්බ ගහලා රට විනාශ වෙලා නැවතත් ඒ මිනිස්සු ඒ විදිහට නැගිටිනවනම් අපේ රටේ ඇත්තම කිව්වොත් අපේ රට නගා සිටුවන්න අපේ රට දියුණු වෙන්න අපේ මිනිස්සුන්ට නැගිටින්න ටුවරිසම් කියන දේ මැති. මොකද ටුවරිසම් කියන දේ මැති. අපේ රටේ උද්දමනය ඉදිරියේදී අඩු වෙනවලු. උද්දමනය අඩු වෙනවනම් අපේ රටේ පොලි අනුපාතයත් අඩු වෙනවා. පොලි අනුපාතය අඩු වෙනවනම් ඇයි මහ බැංකුවෙන් අඩු වෙන පොලි අනුපාත තියෙද්දි අවුරුදු 10කට කල්පිරෙන්න 6 මාසෙන් පොලි ගෙවන්න 133 ගානේ ණය ගන්න කියලා. අනිත් කාරණේ තමයි මේ අපේ කවුද මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයත් කියනවා මේ නැති වෙච්ච තෙල් ආපහු ආවලු මොනවාද පෑය 12ක් කපපු මේ විදුලිය දැන් මේ පෑය දෙකක් තුනක් කපන්නේ ඈ ඉස්සරහට විදුලිය කපන්නම නෑලු. දැන් එහෙමත් මේ තුමා කියනවා දැන් විදුලිය කපන්නේ නෑලු බඩුත් අඩු වෙලාලු පරිප්පු අඩු වෙලාලු ආල අඩු වෙලාලු ඈ අල අඩු වෙලාලු ලුණු අඩු වෙලාලු ඈ මේව කියනවා දැන් බඩුත් අඩු වෙලා කියලා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ උද්දමනේ අඩු කරා. නිහල් වීරරත්න මේ මහත්තයා කියනවා දැන් නොරොච්චෝල ඉදිරි බලාගාරයට ඒකේ ජනන කඩියු සඳහා අවශ්‍ය ගල් අඟුරු සපය ගන්න නොහැකි වූහොත් 2023 ජූලි මාස වන විට ඉතිහාසයේ ප්‍රථම විශාලතම විදුලි කප්පාදුව විය හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවලනවා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කියනවා ඕගොල්ලෝ ඕනම් පොඩ්ඩක් බලන්න නිවුස් වල ගිහිල්ලා. එතුමා මෙහෙම කියලා තියෙනවා මේ ඉස්සරහට විදුලිය කප්පාදු කරන්නේ නැහැලු. ඒ කියන්නේ දැනුත් දැන් මේ පෑය 12ක් කපන එක පෑය දෙක තුනයිලු කපන්නේ. හැබැයි අපේ ගෙවල් වල නම් අපේ පැත්තේ මේ කරන්ට් එක එදා වගේම කපනවා. හැබැයි මෙතුමා කියනවා දැනුත් කපන්නේ පෑය දෙකයිලු. අඩු කරලු කපන කාලයත්. හැබැයි ඉදිරියේදී කපන්නේම නැහැ කියලා කියන්නේ. එතකොට මේ මෙතුමා මේ කියමනයි මේ ප්‍රකාශයයි මේ සභාපති නිහල් වීර රත්න කියන මේ නොරොච්චෝල මේ සභාපති තුමයි කියන ප්‍රකාශය අතර මොකද්ද ඕගොල්ලොන්ට තේරෙන්නේ? මුන් මොකද්ද මේ කවුද බෝලේ පාස් කරන්නේ එතකොට? කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ? අපි ගහන බදු වලින් ජීවත් වෙන අපිට අපේ බඩේ පාර ගහලා ජීවත් වෙන හිඟන්න සෙට්ටයක් තමයි ඔය මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නේ. ඉතින් ඕගොන් කියන විදිහට ඕගොන් අපිට මේ බෝලේ බසන්න හැමදාම බෑ. ওই විදිහට මිනිස්සු රවට්ටන්න බෑ. දැන් මේ නිහල් මහත්තයා කියන විදිහට ඉදිරි කාලේ ඒ කියන්නේ 2023 දී අඳුරුතුම යුගයලු වෙන්නේ. ලංකාවට අඳුරුතුම යුගලෝ ජීවිතේ ඒ කියන්නේ මෙතෙක් කාලයක් එහෙම වාතාවරණයක් එහෙම සිටුේෂන් එකක් ඇවිල්ලා නැහැ. මේ සිටුේෂන් එකට මූණ දීලා නැහැ. වේස් කරලා නැහැ අපේ රට. ඉතින් ඒ තරමටම අපේ රටේ උද්දමනේ ඒ කියන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? දන්නවද මේ දවසේ සුපිරිම කතාව මොකක්ද කියලා? අද දවසේ සුපිරිම කතාව තමයි මේ ඇත්තට මේවා කියන්න බෑ කියන්නේ ලැජ්ජයි දුකයි මෙහෙම පාලකයෝද අපි පත් කරගෙන ඉන්නේ කියලා. මේ රට පාලනය කරන්නේ මෙහෙම මෝඩ පාලකයෝද කියලා ඇත්තටම හිතර දුකකුත් දෙනවා. ඒ වගේම හිනත් යනවා. මොකද මේ තරම් ආතල් කතා තමයි දෙන්නේ. මාර ගොන්ජෝක් තමයි දෙන්නේ මේ පුද්ගලයා.
අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා තවුරුදු 25කින් තවුරුදු 25කින් අපේ රට උද්දමනේ නැති වෙනවලු. අපේ රට ස්ථායි වෙන්නේ ස්ථාවර තත්ත්වයකට පත් වෙන්නේ තව අවුරුදු 25කින්. එතකොට එතුමාට වයස කීයද? වයස 99යි. එතකොට අනිත් උයේ ඉන්න පාර්ලිමේන්තුව සෙට් එකට කීයද? යකෝ අපි අපි කොණ්ඩේ බදපු චීනු නෙමෙයි. අපි චීනු නෙමෙයි. මොකද ඔය ඔය මිනිස්සයා දැන් මේ අවුරුදු 99 ඉඳන් මේ රට ස්ථායි කරනකන් අපි බලන් ඉන්න ඕනේ මේ අත් බඳගෙන මුන් මේ අවුරුදු 25ක් යනකම්. මේ රට මේ ස්ථාවර භාගයකට ගේන එක. යකෝ අපි එතකම් මේ 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 ගල්ද කන්නේ? ඈ අපි ගල්ද උයාගෙන කන්නේ? අපි මේ මොනවද ගස්වල පොතුදු උයාගෙන කන්නේ? මුන් මොකද්ද මේ 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 ගහන බම්බු? ඇත්තම කිව්වොත් ඒ කියන්නේ අලුත්ම ක්‍රමවේදය තමයි මේ පාර්ලිමේන්තුව සතු ඒ කියන්නේ මූල්‍ය බලතල තියෙනවනේ. මේ මූල්‍ය බලතල හොරා කණ එක. මේ 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 සෙට් එක කරන වැඩේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මේ හොරු ටික කරන්නේ පාර්ලිමේන්තුවේ මේ මූල්‍ය බලතල හොරා කණ එක. අනිත් එක මේ ජනාධිපතිවරයා අපිට මැතිවරණයක් දෙන්නත් බෑ කියනවා. දැන් ඒක ඕගොල්ලෝ කොහොමද දැනගන්නේ හිටියේ? මොකද මේ මැතිවරණයක් දෙන්න බෑ කියන්නේ මොකද්ද? එතකොට ඒකේ ටාගට් එක මේ මිනිස්සුන්ට. මොකද්ද? ඇයිද අයියනේ? තේරෙන්නේ නැද්ද? අවුරුදු 99 වෙනකම් 99ක් වෙනකම් ඒ කියන්නේ අවුරුදු 25කින් මෙයා මේ මේ රට ස්ථායි කරන්න හදන්නේ. රට ස්ථාවර කරන්න ප්ලෑන් එකක් තියෙන්නේ. මාර දිගු දැක්මක් තියෙන පුද්ගලෙ. හරි. ඉතින් මේ පුද්ගලයා ඇයි මේ මැතිවරණයක් ගන්න නැත්තේ? මේ පුද්ගලයා එච්චරම රටට ආදරේ. රටට ආදරේ, රටේ ජනතාවට ආදරේ. ඈ ඉතින් ඒ හින්දා මේ පුද්ගලයා මැතිවරණයක් ගන්නේ නැතුව තව අවුරුදු 25ක් විතර පුළුවන් නම් ඉන්නේ. ඒමත් ඉතින් මොනම සීන් එකක් හරි මොන මගුලක් හරි කරලා ඈ මොන කුට්ටන් සෙල්ලමක් හරි කරලා අනිවාර්යෙන් මෙයා අවුරුදු 25ක් ඉඳලා මටයි. දැන් ඕගොල්ලෝ කියනද දිගු කල් රජබේ වාගෙන තියෙන්නේ නැත්තක් අනිත්‍යවද සංඛාරා කියන දෙන්නේ ඕගොල්ලෝගේ තීරණය. දැන් එතකොට මේ අපේ කවුද මේ නන්දලාල් වීරසිංහ මහ බැංකුව අධිපතිතුමා කියනවා දැන් මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න බැයිලු. මොකද මේ ණය වලින් යැපෙන්නේ නැති ආර්ථිකයක් ගොඩනගන්නේලු එහෙම ස්ථාව මේ කියන්නේ ස්ථාවර කරන්න නම්. එතකොට ණය වලින් යැපෙන්නේ නැති ආර්ථිකයක් ගොඩනගන්න නම් මොකද කරන්නේ? ආනයන සීමා කරන්න වෙනවලු. රයිට්. ඒ කියන්නේ රටින් ගෙන්නන දේවල් අඩු කරලා අපි රටින් එළියට යවන දේවල් වැඩි කරන්න ඕනේ. කියන්නේ ඉම්පෝට් එක්ස්පෝට් වල ගන්නවනේ අමුතුන් මේ මේ වලට එක මේ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේ. ඉතින් මේ දේවල් එහෙම කරන්න. ඒ කියන්නේ ආනයනේ අඩු කරලා අපනයනේ වැඩි කරන්න ඕනේ. හරි. එතකොට මෙතුමා කියන විදිහට මේ දැන් අපි අපනයන කරන දේවල් තියෙනවනේ. අපනයන කරන දේවල් වල ආදායම ලංකාවට එන්නේ නැහැ කියලා තමයි මෙතුමා කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ රටේ සාමූහිකත්වයෙන් එකතු වෙලා කරන ව්‍යාපාර තියෙනවනේ. මේ ව්‍යාපාර කියන්නේ අපනයන කරන ව්‍යාපාර දෙයක්. ඇඟලුම් කම්මල් වෙන වගේ දේවල් කොහොම එකතුලානේ දේවල් කරන්නේ. මේ මේ වගේ ඩොලර් අපි කියන්නේ අපි අපිට පිටරටට බඩු ආවම ඩොලර් එකයි. ඉතින් ඒ ඩොලර් ගන්න අපි හිතමුකෝ ඩොලර් බිලියනක් කියලා. ඒ ඩොලර් බිලියනේ ආදායම මේ 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 රටට එන්නේ නැහැ කියලා කියන්නේ. මොකද ඒවා ඒ රටවල ඉන්වෙස්ට් කරලා තියෙන මිනිස්සු. එතනත් වංචාවක්. සෑහෙන විශාල වංචාවක් වෙනවා. මොකද ඒකෙන් අපි අසරණව අපි හැමමම මිනිස්සුයම අපේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. එහෙම ප්‍රශ්නයක් වුණාම. ඉතින් ආයේ එතකොට මෙයා කියනවා මේ අපනයන ආදායම 23% මෙරට ගියලා තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දටම මේ මේ අපනයන ආදායම තියෙනවානේ. ඒ කියන්නේ අපි පිටරටට බබියවලා ඒ එන ආදායමෙන් 23% ප්‍රතිශතයක් විතර අපේ ලංකාවට ගෙනල්ලා තියෙනවා. එතකොට මොකද්ද මේ එතකොට ඇඟලුම් අපනයන කරුවන් 14% විතරයිලු මේ එවලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම පොදුවේ ගත්තොත් 23% එවලා තියෙනවා. එතකොට ඇඟලුම් ශේෂ්ත්‍රයේ 14% කියන්නේ ඕගොල්ලෝ හිතබලන්න ඇඟලුම් ශේෂ්ත්‍රයේ අනිත් ඒවායි මේ කියන්නේ පොඩ්ඩක් කම්පයර් කරපුවාම ඇඟලුම් ශේෂ්ත්‍රයේ කොච්චර ගාණක් මේ 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 ඩොලර් ගාණක් හොයනවද? ඒතකොට ඒගෙනු 14% ඇඟලුම් ශේෂ්ත්‍රයෙන් ලංකාවට අවිලා තියෙනවා ආදායම. අනිත් ඔක්කොම පිටරටවල් ඉන්වෙස්ට් කරලා තියෙනවා. අනිත් එක ඩොලර් බිලියන 4ක්. හරිද? ඩොලර් බිලියන 4ක වගේ ප්‍රමාණයක් හංගලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇඟලුම් ශේෂ්ත්‍රය වෙන්න පුළුවන් ඕනම මේ අපේ යන සමාගම් වල මේ හොයන සල්ලි ඩොලර් බිලියන 4ක් පිටරට ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ හංගලා තියෙන සල්ලි. ඔය සල්ලි මේ ලංකාවට ආවොත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපිට මේ ලංකාවේ ආර්ථිකය මේ උද්දමනය අඩු වෙන එක ගැන පොඩ්ඩක් අපිට ඇත්තටම පොයින්ට් එකක් තියෙනවද? හිටපු අමාත්‍ය හොර බැසිලා. මේ හොර බැසිලා
මේ ළඟදී කරුණායකට මේ අපේ මේ කරුණාය මේ ලංකාවට සම්ප්‍රාප්ත වෙලා තියෙනවා. කොහොමද සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ? ඈ ප්‍රභූ පර්යන්තේ කරුණායක මේ ගුවන්තුර පුරේ ප්‍රභූ පර්යන්තෙන් තමයි මේ අපේ ලංකාවට මු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මේ ප්‍රභූ පර්යන්තෙන් ඇවිල්ලා මූට චැනකිලි පවත්තලා සාද දීලා තේපැන් සංග්‍රහ දීලා ඈ කොහෙන්ද මේවට සල්ලි? මේ 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 යකා කොහොමද ප්‍රභූ පර්යන්තෙන් එන්නේ මං අහන්නේ? බැසිල් කියන හොරා කොහොමද ප්‍රභූ පර්යන්තෙන් එන්නේ? එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, එයාපෝට් එකේ මාළයක් දාගෙන යන මිනිස්සයව ලයිසන් එකක් නැහැ කිව්වොත් මාළෙට හිරේට දාන්න පුළුවන්. එතකොට අර මේ රටේ තියෙන හැම සම්පතක්ම ඩොලර් බිලියන ගණන් හොරකම් කරපු කාලකන්ණී හොරෙක්ව ප්‍රභූ පර්යන්තෙන් ගෙන්නන්න පුළුවන් අපේ ලංකාවට. අපේ ලංකාවේ නීතිය අන්න ඒකයි. පොඩි මිනිහට එක නීතියක්, ලොකු මිනිහට එක නීතියක්. මොකද්ද මේ බලධාරීන් කරන්නේ? මම හෙටත් එන්න මොන හරි කාරණාවක් කරගන්න. ඉතින් එහෙනම් එතකන් කට්ටියටම මම යන්නම් කිව්වා. යන්නම් කියන්න කලින් අනිවාර්යෙන් subscribe කරන්න, කරලා bell button එකත් press කරන්න. එහෙනම් ඔක්කොටම සුබ දවසක් වේවා.